සුබ දවසක් යාළුවනේ. ඔන්න මම මේ නොමිලේ ක්ලවුඩ් මයිනින් කරන හැටි කියලා දෙන මේ ක්‍රමවේදයේ දෙවන කොටස අද මම ඕගලන්ට ඉදිරිපත් කරනවා. ඕගොල්ලෝ පළවෙනි කොටස බැලුවේ නැත්නම් ඒක ගිහිල්ලා බලන්න. ඒකේ මම පොඩි ඉන්ට්‍රඩක්ෂන් එකක් දීලා තියෙනවා මේ EOBOT කියන මේ ක්ලවුඩ් මයිනින් ප්ලට්ෆෝම් එක ගැන. ඇයි මම එක තෝරගත්තේ, මොකක්ද මගේ ක්‍රමවේදය කියලා. දැන් අද මම ඕගලන්ට කියලා දෙන්න යන්නේ කොහොමද අපි EOBOT එකට සයින් අප් වෙන්නේ. මම පල්ලෙහ දාලා තියෙන ලින්ක් එකක්, ඒක ක්ලික් කරන්න මුලින්ම. එතකොට ඕගොල්ලන්ව මෙන්න මේ page එකට ගෙනියනවා. හරි. එතකොට ඕගොල්ලෝ කරන්න තියෙන්නේ මුලින්ම sign up වෙන එක. ඒක ලේසි process එකක්. මෙන්න මෙතෙන්ට යන්න. මෙතෙන්ට ගිහිල්ලා ඕගොල්ලන්ගේ මුල් නම දාන්න. ඕගොල්ලන්ගේ වාසගම last name එක දාන්න. email address එක දාන්න. password එකක් select කරගන්න. මේ මෙතන I agree කියන එක click කරන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ I am not a robot කියන එක ක්ලික් කරන්න. එතකොට ඔයගලන්ට මොකක් හරි box එකක් එයි, රූප දාලා හරියට car ටික ක්ලික් කරන්න, එහෙම නැත්නම් street sign ටික ක්ලික් කරන්න කියලා එයි. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන sign up එකට ක්ලික් කරාම ඔයගලන්ට email එකක් යනවා, මේගොල්ලන්ගේ confirmation email එකක්. ඔයගොල්ලෝ මෙතන දාපු email address එකට ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාම ඕගලන්ගේ account එක verified, ඕගලන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම දැන් ඇත්තටම මගේ account එකක් open කරලා තියෙන හන්ද මම කෙලින්මම login වෙන්නම්. මට sign up වෙන්න අවශ්‍ය නැහැ. මම login වෙන්නම් මගේ account එකට. ඊට පස්සේ password එක දුන්න, මේක remember me කියන එක click කරලා තියෙන්නේ. ඒක අත්‍යවශ්‍යම නැහැ. තමුන්ට ඒක කරන්න ඕන නම් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ computer එකේ තමුන්ගේ මේවා දාලා තියෙනවා. ඊට පස්සේ login වෙන්න. right. එතකොට මෙන්න මෙතෙන්ට එනවා enter 2FA security key for email. ඒ කියන්නේ second level verification එකක්. මේක added protection ඔයාගේ account එකට. දැන් මෙතනින් මේකෙන් ඇත්තට කියන්නේ මේක click වුණ ඔයගොල්ලෝ අරක sign click කරපු ගමන් login වෙන්න ඕගොල්ලන්ට email එකක් යනවා ඔයගොල්ලන්ගේ account එකට, ඉලක්කම් 6ක code එකක්. මම ඒක පෙන්වන්නම්. දැන් මේ තියෙන මෙන්න මෙතන තියෙන ඉලක්කම් 6ක code එකක් මේ බලන්න. මේකේ තියෙන්නේ 6යි 9යි 8යි 4යි 9යි බිංදුව. අන්න ඒක තමයි කෝඩ් එක. දැන් අපි මේ කෝඩ් එක මෙතන එන්ටර් කරන්න ඕනේ. 698යි 940. මං හිතන්නේ මට මතක නම්. ඔව්. 490 sorry. හරි, අපි 6 digit කෝඩ් එක එන්ටර් කරා. right. දැන් login වුණා. දැන් මේ තියෙන්නේ ඕගලන්ට පේන්නේ මේ මගේ account එක. මම මේක ඇත්තටම පටන් ගත්ත මේ hash rate එක බලන්න. 2.0275ක් giga hash per second තියෙන්නේ. ඒක මේ දවස්වල ඉඳන් මම මේ පොඩ පොඩ ගොඩනගාගත්තු දෙයක්. මම ඩොලර් 10ක් දැම්මා නම් මේක මට කෙලින්ම 1000ක් විතර ගන්න පුළුවන්. නමුත් එහෙම දෙයක් නෙමෙයි මම මේ කරන්නේ. මෙතන තමයි මයිනින් පවර් තියෙන්නේ. මේක තමයි අපි වැඩි කරගන්න ඕනි. හරි. එතකොට ඒක මම මේ පොඩ පොඩ ගොඩනගන දෙයක් තමයි මම කියන්නේ. දැන් මම ඇත්තට මේකේ ඕගලන්ට පේනවා මේ එකක් කියලා තියෙන. ඒ කියන්නේ මෙතන හැමදාම ඕගොල්ලෝ සයින් අප් වුණොත් ඕගලන්ට එක ඩොජ් කොයින් එකක් හම්බ වෙනවා. හරි. ඒක එක හේතුවක් මම මේ යෝබොට් තෝරගෙන හැමදාම සයින් වෙන හැම වාරයක් පාසා හැම එක දවසකට, ඕකේ, එක දවසකට සයින් වෙන වණං පැය 24න් විතර සයින් වෙනවා, 24 24 සයින් වෙනවා නෝ. ඔයගලන්ට එක ඩොජ් කොයින් එකක් හැමදාම හම්බ වෙනවා. ඊට අමතරව මෙන්න මෙතන බලන්න මේ ඩිස්ප්ලේ කරන්සි කියන්නේ USD. මම හුඟක් වෙලාට ඒක USD දාන්නේ. එතකොට මේ මෙතන තියෙන බිට්කොයින් එක අද මිල. දැන් මෙතන තියෙන මගේ account එකේ මේ බිට්කොයින් ප්‍රමාණය තියෙන මුළු වටිනාකම. දැන් ඉතීරියම් මංගව නැහැ නිසා බින්දුවයි ලයිට් කොයින් නැහැ බින්දුවයි, මේ රිපල් ස්ටීම් ඒවා නැහැ, ඒවා බින්දුවයි මංගව එහෙම නැහැ. මේ බිට්කොයින් ප්‍රමාණයක් තියෙනවා මෙන්න මෙතන. මේක මම අර මගේ බෝනස් බිට්කොයින් ෆෝසෙට් එකෙන් නොමිලේ ගත්ත එක මම මෙතනට ට්‍රාන්ස්ෆර් කරගත්තා. බලන්න 17296ක් තියෙනවා. ඒ අර බෝනස් බිට්කොයින් එකෙන් මම ට්‍රාන්ස්ෆර් කරගත්තේ ඒවා. මම අර ඕගොල්ලන්ගේ එකක් දාලා තියෙනවා කොයින් පොට් කියලා. අන්නේ කොයින් පොට් එකෙන් එකතු වෙච්ච ටික මම මෙතෙන්ට ට්‍රාන්ස්ෆර් කරගත්තා. දැන් මම මේක යොදාගෙන කරන්නේ මේ ප්ලැට්ෆෝම් එකේ මයිනින් පවර් එක වැඩි කරගන්නවා. ඒක තමයි ක්‍රමවේදය. හරි. දැන් මෙන්න මෙතන බලන්න මේ මයිනින්. මෙතන තියෙන ඩිස්ප්ලේ කරන්සි USD. මෙතන මයිනින් කියලා ඔයාට මයින් කරන්න පුළුවන්
හුඟක් දේවල් කොයින්ස් 19ක් මයින් කරන්න පුළුවන්. ඔයාට ගෝල්ඩ් මයින් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට මයිනින් පවර් එකත් මයින් කරන්න පුළුවන්. දැන් මුලින්ම ඕගොල්ලෝ account එකට log වුණාම ඕගලන්ට dodge coin එකක් හම්බුනා. ඊට පස්සේ කරන්න ඕනි faucet එකට යන්නේක. faucet එකට යනකොට කෙලින්ම මෙන්න මේ GHS 4.0 select කරලා යන්න products යන්න faucet එකට. මම අද උදේ මේක ඇත්තටම faucet එක use කරා. එතකොට ඕගලන්ට pay මෙතන දාලා තියෙන්නේ ආ ඔයා use කරලා තියෙනවා. ඒ නිසා තව පැය 24කින් ඉන්න කියලා ගැත්තියි. හරි මෙතන මෙන්න මේක fill කරන්න right. මෙතන මේ security code එක දාන්න. hobby hyphen horse කියන එක ඊට පස්සේ ඒක click කරන්න. ඊට පස්සේ get faucet reward. දැන් මම අද උදේ මේක කරපු හන්දා මට එන්නේ නැහැ. නමුත් මේකයි කරන්න ඕනේ. මෙතන තියෙන code එක දැම්මා get faucet reward කියලා දැම්මා. ඔයා කලින් page එකේ mining power එකයි select කරේ. Right, mama තෝරගෙන තිනේ. එතකොට ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම ඒ මෙතන දානවා ප්‍රමාණයක්. මෙන්න මෙච්චර ප්‍රමාණයක් ඕගොල්ලන්ගේ account එකට ගියා කියලා. එතකොට ඕගොල්ලෝ mining power නම් මෙතන දාලා තියෙන්නේ. ඒ ප්‍රමාණය මෙන්න මෙතෙන්ට add වෙන එකයි වෙන්නේ. Right? දැන් මේ තියෙන්නේ මගේ account එක. Right? මෙන්න මේක තමයි මගේ account එක. දැන්ට මම මේකෙන් කරන්නේ මේ dodge coin හොයන එක. ඒ කියන්නේ මෙතන ඕගොල්ලන්ට තියෙනවා මේ account එක, මේ products, මේ faucet එක තමයි ඕගොල්ලෝ මතක තියාගන්න ඕනේ. Resources මෙන්න මෙතන gallery එක කියලා තියෙනවා. මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ මේ San Francisco වල තියෙන ඒගොල්ලන්ගේ mining farm එකේ තියෙන මේ ant mine S9 කියන ඒ mining hardware ටික තමයි මේ photo වල පෙන්නලා තියෙන්නේ. ඊට පස්සේ ඕගොල්ලන්ට support නම් මේගොල්ලන්ගේ තියෙනවා phone number එකක්, email address එකක්, ඊට පස්සේ chat කරන්න පුළුවන්. ඊට පස්සේ තව තියෙනවා මෙතන මේ social කියන එකට ගිහාම ඕගලන්ට පෙන්නනවා ලෝකේ මොන මොන රටවල් වල ආයේද මයින් කරන්නේ. මේ තියෙන්නේ මේ බ්‍රසීල් වල එක්කෙනෙක්. එයාගේ තමයි hash power එක වැඩිම. සෑහෙන ප්‍රමාණයක් එයාට තියෙනවා. මේ ඊට පස්සේ තුර්කිය එක්කෙනෙක්, ඕස්ට්‍රේලියාවේ, ඇමරිකාවේ, ස්වීඩනේ, ඒ වගේ රටවල් වල මේ mining power එක යොදාගෙන වැඩ කරන අය. දැන් මේකේ mining powers algorithm කිහිපයක් තියෙනවා. දැන් අපි හුඟක් වෙලාවට පාවිච්චි කරන්නේ මෙන්න මේ SHA SHA-256 කියන algorithm එක. script algorithm කියලා එකකුත් තියෙනවා. මම ඒව ගැන වැඩි විස්තර කියන්නම්. right. දැන් මම මෙතෙන්දි මම කරන්නේ මෙන්න මේක. දැන් ඕගොල්ලෝ හයි කොහොමද මේක වැඩි කරගන්නේ? කොහොමද mining power වැඩි කරගන්නේ? මෙතන හම්බ වෙන්නේ හැමදාම එක dodge coin එකක් හම්බ වෙනවා. හැමදාම අර පොඩ්ඩක් විතර හම්බ වෙනවා faucet එකකින් මේ hash power වැඩි කරගන්න. එතකොට මේක හෙන්න පොඩ්ඩයි වැඩි වෙන්නේ. එතකොට මේ ක්‍රමේ තව සීඝ්‍ර කරගන්නේ කොහොමද? අන්න එතෙන්දි තමයි අපි අර faucet වලින් එකතු කරගන්න bitcoins, litecoin, dodge coins අපිට පුළුවන් මේ platform එකට එන්න. ඕගොල්ලෝ ඒවා transfer කරාම මෙන්න මෙතන bitcoin ප්‍රමාණයක් වැටෙනවා. litecoin නම් litecoin ප්‍රමාණයක් මෙතෙන්ට transfer වෙනවා. dodge coins නම් dodge coins. ඊට පස්සේ ඕගොල්ලෝ ඒවා transfer කරන්න පුළුවන් මේ power එක වැඩි කරගන්න. right. ඒක කරන්නේ මෙන්න මේ exchange කියන button එක press කරලා ඒක කරන්නේ. මම ඇත්තටම ඒක ඕගලන්ට ඊළඟ clip එකේදී මම ඒක කරන හැටි පැහැදිලි කරන්නම්. අදට මේ ඇති. ඕගොල්ලෝ මේක practice කරන්න, මොනවා හරි තියෙනවා නම් question එකක් අහන්න, comment දාන්න, මගේ channel එකට subscribe කරන්න. මම මේක ඕගලන්ට පොඩ පොඩ කියලා දෙන්නම්. step by step කියලා දෙන්නම්. මේක ඇත්තටම මේ platform එක පවතින තාක්කල් ආදායමක් හොයන්න පුළුවන් ක්‍රමයක්. හරි, එහෙනම් මම තියන්නම්. ඕගලන්ට සුබ දවසක්.